දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට. අද අපි කතා කරන්න හදන්නේ කෙනෙක්ට දෙයක් ඉන්නවද තියෙනවද කියලා කොහොමද අහන්නේ කියන එක. මේකට අපි පාවිච්චි කරන්නේ ඔයාලට කලින් පාඩමකදී මම ඉගැන්නුවා වගේ #have කියන පාඩම් රටාවේ ප්‍රශ්නාර්ථ ස්වරූපය. එතෙන්දී අපි වාක්‍යයේ මුලට කර්තෘත් එක්ක do නැත්තම් does කියන එක පාවිච්චි කරනවා. ඊට පස්සේ කර්තෘ යෙදුවට පස්සේ have කියන එක දාලා අපිට ප්‍රශ්න අහන්න පුළුවන් වෙනවා. මෙතෙන්දී මතක තියාගත යුතු කාරණේ වන්නේ ආය has කියන එක අපි පාවිච්චි කරන්න යන්නේ නැහැ. එතෙන්දී අපිට මේ විදිහට කියන්න පුළුවන් do I have මට ඉන්නවද තියෙනවද? Do we have අපිට ඉන්නවද තියෙනවද? Do you have ඔයාට ඉන්නවද තියෙනවද? Do they have ඔවුන්ට ඉන්නවද තියෙනවද? Does he have ඔහුට ඉන්නවද තියෙනවද? Does she have ඇයට ඉන්නවද තියෙනවද? Does it have ඌට ඉන්නවද තියෙනවද? මෙතන මතක තියාගත යුතු අනිත් කාරණය තමයි බහුවචන අයත් එක්ක අපි පාවිච්චි කරන්නේ do කියන එක වාක්‍ය මුලට, ඒකවචන අයත් එක්ක අපි පාවිච්චි කරනවා does කියන එක වාක්‍ය මුලට. බහුවචන අයත් එක්ක අපි පාවිච්චි කරන විදිය බැලුවොත් do children have ළමයින්ට ඉන්නවද තියෙනවද? Do people have මිනිස්සුන්ට ඉන්නවද තියෙනවද? ඒකවචන අයත් එක්ක පාවිච්චි කරන විදිය බැලුවොත් does your mother have does your mother මෙතන your කියලා යොදලා තිබ්බට your mother කියන එක පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඒක වචන හැටියට සලකනවා does your mother have ඔයාගේ අම්මට ඉන්නවද තියෙනවද? Does Kamal have Kamalට ඉන්නවද තියෙනවද? පුද්ගලයාගේ නමක් අපිට ඒක වචන හැටියට සලකන්න පුළුවන්. එතෙන්දිත් අපි පාවිච්චි කරලා තියෙන්නේ does Kamal have කියන එක. අපිට දැන් උදාහරණ කිහිපයකට යන්න පුළුවන්. පළවෙනි උදාහරණය do you have a problem? Do you have a problem? ඔයාට ප්‍රශ්නයක් තියෙනවද? ඔයාට ප්‍රශ්නයක් තියෙනවද? Do they have a lot of money? Do they have a lot of money? ඔවුන්ට ගොඩක් මුදල් තියෙනවද? Do you have a free time today? Do you have a free time today? ඔයාට අද විවේක වෙලාවක් තියෙනවද? ඔයාට අද විවේක වෙලාවක් තියෙනවද? Does she have a computer? Does she have a computer? ඇයට පරිගණකයක් තියෙනවද? Does he have a watch? Does he have a watch? ඔහුට අත්වරලෝසුවක් තියෙනවද? Does your mother have a kind heart? Does your mother have a kind heart? ඔයාගේ අම්මට කරුණාවන්ත හදවතක් තියෙනවද? අපිට මේකේ නැත යන අර්ථයේ ප්‍රශ්නයක් අහත හැකි මේ විදිහට. ඒ කියන්නේ කෙනෙකුට දෙයක් නැද්ද කියන එක අහනකොට අපිට කරන්න තියෙන චූටි වෙනසක්, ඒ පොඩි වෙනස තමයි අර මුලින් දාපු does හරි do හරි පදේ වෙනුවට අපි පාවිච්චි කරන්න ඕන don't හරි doesn't හරි කියන පද දෙකෙන් එකක්. එතෙන්දිත් don't පාවිච්චි කරන්නේ බහුවචන කට්ටියත් එක්ක, doesn't පාවිච්චි කරන්නේ ඒකවචන කට්ටියත් එක්ක. ඊට පස්සේ කර්තෘව යොදලා ඉවරලා have කියන එක පාවිච්චි කරලා එයාට තියෙන එයාට නැති දේ පිළිබඳව අපිට අහන්න පුළුවන්. උදාහරණයක් හැටියට බැලුවොත් එහෙම අපිට මේ විදිහට කියත හැකි කලින් කියපු විදිහටම don't I have මට නැද්ද? Don't we have අපිට නැද්ද? Don't you have ඔයාට නැද්ද? Don't they have ඔවුන්ට නැද්ද? Doesn't he have ඔහුට නැද්ද? Doesn't she have ඇයට නැද්ද? Doesn't it have ඌට නැද්ද? මේ වගේම බහුවචන කට්ටියක පාවිච්චි කරනකොට don't children have ළමයින්ට නැද්ද? Don't people have මිනිස්සුන්ට නැද්ද? Doesn't mother have අම්මට නැද්ද? Doesn't Kamal have කමල්ට නැද්ද කියන අදහස අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. උදාහරණ කිහිපයක් බලමු මේකෙත්. පළවෙනි එක don't you have a hobby? Don't you have a hobby?
ඔයාට විනෝදාංශයක් නැද්ද? අපිට මේක වේගෙන් හදි කියတဲ့ එකේ don't you have a hobby? Don't you have a hobby? ඔයාට විනෝදාංශයක් නැද්ද? Don't they have an invitation for the party? Don't they have an invitation for the party? ඔවුන්ට ආරාධනයක් නැද්ද සාදයට? ඔවුන්ට ආරාධනයක් නැද්ද සාදයට? For the party කියලා මෙතන අදහස් කරලා තියෙන සාදේ සඳහා නැත්තම් සාදයට කියන අදහස ගන්න. Doesn't he have a friend? Doesn't he have a friend? ඔහුට යහළුවෙක් නැද්ද? Doesn't your father have a good salary? Doesn't your father have a good salary? ඔයාගේ තාත්තට හොඳ වැටුපක් නැද්ද? ඔයාගේ තාත්තා කියනකොට ඔයා කියද්දි නම් අපි දාන්නේ don't you have කියන එක. හැබැයි ඔයාගේ තාත්තා කියනකොට ඔයාගේ තාත්තා ඒක වචනින්ද අපි පාවිච්චි කරනවා doesn't your father have කියන එක. Doesn't your father have a good salary? ඔයාගේ තාත්තට හොඳ වැටුපක් නැද්ද? Don't you have a pen drive? Don't you have a pen drive? ඔයාට pen drive එකක් නැද්ද? ඔයාට pen drive එකක් නැද්ද? හරි. මම විශ්වාස කරනවා ඔයාලත් මේ විදිහට ගෙදරදී තවත් දේවල් කියන්න පුරුදු වෙයි කියලා. කියලා ඔයාලගේ හැකියාව වර්ධනය කරගන්න කියලා ඉල්ලීමක් කරමි. අදට පාඩම අවසන් කරනවා. අලුත් මේ වගේම කෙටි පාඩමකින් විනාඩි 5ක පාඩමකින් හමු වෙනකම් ඔබට සුබ දවසක්.